आईबोवान කාලීන ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයක ඉදිරියට ජනතාව උදේට පෝලිම් වල දවල්ට හාමතේ රැට කරවලේ හෙක්ට අප්පුහාමි කියයි දරුවන්ට අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලයට පිවිසීමට වරමක් දිනේෂ් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අපි මේ වද විට අරුබුද රසකට මැදි වෙලා දැඩි ආර්ථික බිඳවැටීමක් එක්ක ජනතාව ජීවිතය ගෙනියන්න කරන්නේ විශාල සටනක් මේ අතරේ බොරදියේ මාළු බාගෙන Tamanගේ මඩිය තර කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා විශාල පිරිසකගේ අතේ මුදල් නැති වෙද්දී තවත් පිරිසකට අතමිට සරු වෙන්නේ කොහොමද? ඊට සාධක සපයන ජාත්‍යන්තර වාර්තාවක් පසුගියදා නිකුත් වුණා. අද වෙනකොට රටක් විදිහට අපි බරපතල අර්බුද ගණනාවකට මැදි වෙලා. ඉන් ප්‍රධාන තැනක් ගන්නවා ආර්ථික ගැටලුව. බහඬ මිල වගේම සේවා මිල දැරිය නොහැකි ලෙස ඉහළ යද්දී උද්දමනයත් අතිශය ඉහළ අගයකයි පවතින්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඇතැම් පාලකීන් සහ ප්‍රභූන් බලය ඇති අය ඊටාම ධනවත් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. එහිම යෙහෙන් වැජබෙන පුද්ගලයන් අතරින් බොහොමයක් දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවනවා නිරන්තරයෙන්. දූෂණය කොමිස් ගැසීම වංචාවන් පිළිබඳව ඉහළ නමක් දරන ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී එය සමනය කරගෙන තිබුණා යටපත් කරන් තිබුණා. නමුත් යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයන්හි ශ්‍රී ලංකාව ඉදිරියට එමින් පවතිනවා. Transparency International 2021 දූෂණ සංජානන දර්ශකයේ අපි රටවල් 180ක් අතරින් 102 වෙනි ස්ථානයට පත් වෙලා. අපිට ලැබිලා තියෙන ලකුණු සංඛ්‍යාව 37ක්. මේ දර්ශකයේ 100 දක්වා ඉහළට ලකුණු ලබන රටවල් තමයි දූෂණය අඩුම රටවල් වන්නේ. එහි අවම ලකුණු ලබා ගන්නා රටවල් තමයි අන්ත දූෂිත රටවල් බවට නම් කෙරෙන්නේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ 2020 වසරේදී අපි මේ දර්ශකයේ 94 වන ස්ථානයේ පසු වුණේ. 2021 වන විට අපි 102 වෙනි තැනට ඇවිල්ලා. ඒ කියන්නේ අපේ දූෂණය ඉතාම වේගෙන් ඉහළ ගිහිල්ලා. 2020දී අපිට පිටුපසින් ඉඳලා දූෂණය වැඩි වුණු රටවල් ලෙස වාර්තා වුණු ඉන්දියාව, භූතානය, මාලදිවයින 2021 ඒ කියන්නේ පහුගිය වසරේදී අපිව පහු කරගෙන ගිහිල්ලා දූෂණය අවම රටවල් බවට පත් වෙලා ඉදිරියට ඇවිල්ලා. කිරිපිටි ටික නැතුව, ගෑස් නැතුව, පොහොර නැතුව, ඩොලර් නැතුව අපි මේ විදිහට දුක් විඳිද්දී දූෂණය අතින් අපේ රට ඉහළට ඇවිල්ලා කියන්නේ මොන්න තරන්නම් කේදවාචකයක්ද? අපේ රට ශ්‍රී ලංකාව දූෂණයෙන් අඩු ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ මෑත කාලය තුල 2012 වසරේදී. ඒ ලකුණු 40ක්. මෑත කාලීනව අපි අඩුම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන තිබෙන්නේ 2016 දී. අපිට ලැබුණු ලකුණු සංඛ්‍යාව 36ක්. අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීම, දූෂණ හෙළිකරන මාධ්‍ය ඇතුළු කණ්ඩායම්වල ආරක්ෂාව අවම වීම ආදී කරුණු පදනම් කරගෙනයි Transparency International ආයතනය මේ දර්ශකය නිර්මාණය කරන්නේ. මේ දර්ශකයට අනුව දූෂණ අඩුම හොඳම රටවල් ත්‍රිත්වය වන්නේ ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ නව සීලන්තය. පිළිවෙලින් නෝර්වේ සහ සිංගප්පූරුව දූෂණය අවම රටවල් බවට පත් වී තිබෙනවා. දූෂිතම රාජ්‍ය ලෙස 180 වෙනි ස්ථානයට මේ දර්ශකයේ පැමිණ තිබෙන්නේ දකුණු සුඩානය. ඊට අමතරව පිළිවෙලින් සිරියාව, සෝමාලියාව, වෙනිසුලාව, ජර්මනය, උතුරු කොරියාව, ඇෆ්ගනිස්තානය දර්ශකයේ දූෂිතම රටවල් 7 අතරට පැමිණ තිබෙනවා. वातुव तालपिटिय बोधिराज महाविहारे अभिनवेन इदिकल बोधिकरय जनाधिपति गोटाबे राजपक्ष महता अतिन विवृत करना वादुव तालपिटिय बोधिराज महाविहारे अभिनवेन इदिकेरुनु बोधिकरय जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन विवृत करना तालपिटिय बोधिराज महाविहारेट පැමිණ ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්යාණේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ විහාරස්ථාන දායක සභාවේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර පොළොන්නරුව ඓතිහාසික 12 ස්ථාන භූමියට ඇතුළු වීම සඳහා නව වාහකඩ ඉදිකිරීම පොළොන්නරුව 12 ස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬුරේ උපාලි අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අභිනව වාහකඩ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවෙන අතර මෙම ඉදිකිරීමේ කටයුතු ලබන වෙසක් පෝයේ අවසන් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. वृत्तीय समिति मर्दने किरीमटात वेडवर्जन बल्ट वेटबंदीमटात वर्तमान आंडुव सोदानम वन बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए ककिनाव प्रदेशे පැවති ජනහමුවකට එක්වෙමි. සෞභාග්‍යයේ දැක්ම රට බඩගින්නේ තියෙන රට අනාථ කරන රටේ දුප්පත්කම වර්ධනය කරන රට විනාශ කරන දැක්ම බවට පරිවර්තනය වෙනවා. අපිට ඇහෙනවා ආණ්ඩුව පියවර ගන්නට යනවලු වෘත්තීය සමිති ව්‍යාපාර මර්ධනය කරන්න. වැඩ වර්ජන කරන අවස්ථා ඒ වගේම උද්ඝෝෂණ සහ මුලින්ම නතර කරන. දැන් ගේන්න හදනවා නීතිය. මේ හොරකමට මේ මර්ධනයට මේ රටේ සම්පත් විකුණා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කරනකොට ඒවට විරුද්ධ වෙන්න වෘත්තීය සමිති වලට තහනම් වර්තමාන පාලකයෝ දැනගන්නට ඕන මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ඒ මූලික අයිතිවාසිකම වෙනස් කරන්නට නම් පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණේ අනුමැතිය අවශ්‍යයි. මේ වැඩ කරන මිනිස්සයා තලලා පෙළලා පොඩි කරලා එයාගේ අයිතිය උදුරා ගන්න මේ ගමනට සමගි ජන බලවේගයේ විරුද්ධ වෙනව පමණක් නොවේ. දසලක්ෂ ගණනින් අපි කංකරු අයිතිය සුරක්ෂා කරන්නට සාමකාමීව මහ පාරට වහිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. පොල් තෙල් හොරකම් කරේ, සීනි වලින් හොරකම් කරේ, අසූචි නැව් ගෙනෑවේ. ඒ වලට ඩොලර් 169ක් ගෙවන්න සිද්ධ වුණේ කාගේවත් වැරද්දක් නිසාද? හාල් වලට චීනෙට සල්ලි ගෙවන්නත් ඕන අපේ මිනිස්සු. ජනතාව තමයි අද බඩ පිටට ඇලිලා කන්න බොන්න විදියක් නැතුව ජීවත් වෙන තැනට පත් වෙලා තියෙන්නේ. පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා විපක්ෂය තුල ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ කියලා. දැනට මතු පිටින් පේන්න තියෙන අනුර කුමාර දිසානායකටද එහෙම නැත්නම් පාට්ලි චම්පක රණවකටද කියලා අපිට අහන්න වෙනවා. ඒ හින්දා කාඩ්බෝඩ් වීරයන්ගෙන් සමන්විත විපක්ෂයකට අපේ රජයට අභියෝග කරන්න බෑ. विपक्ष नायक बलट पत्वे उंट हिटिया मंत्री आसन हटकट वैडी प्रमाण ए मंत्रियों हटेन दहांदने कांडुआ समग संबंध वेला ए पक्ष ऐतिकार्यवन डायना गमगे दांडुडवकन पार्श्व बड़ पत्ला निसा उंट पटांगन पलमेम ओंगेंगिरी लागिल हिट पिरिस एकतु कर घेनीम आई होयला බලන්න දෙයක් නැහැ. මේ එන්නේ පැය 24න් පැය 18ක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් දක්ෂ හැකියාව තියෙන කරුණ වෙන විශ්වාසනීය කණ්ඩායමක් එන්නේ. මොකද කතාවක් තියෙනවානේ හැමදානියන් 1000 වෙයි වලාවිය කියලා. එක එක විදිහට සම්මන්ත්‍රණ කරනවා, රැස්වීම් තියනවා, පංගුවා ජනාධිපතිවරයන්ට ඇඳුම් මහනවා, පාර්ලිමේන්තුවට හොස් කරන්න පුළුවන්. මං ජනාධිපති වුණොත් මෙහෙම කරනවා කියලා ජනාධිපති වෙන්න එපායි. දෙනදයක් ඕන එකක් දෙනවා නම් ගන්න. එපා කියන්න එපා. 1000ක වල්ලක් දුන්නොත් අනේ මගේ ගෙදර තාපවුලක් ඉන්න මට දෙකක් ඕනේ දෙකක් වෙilla ගන්න. හැබැයි ඡන්ද දෙන්න එපා ඒක. මේ සංස්කෘතිය වෙනස් නොකරොත් මේ රට තවත් පල්ලෙහාට වැටෙනවාමයි. නොඑක් විදිහේ කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙළවල් යනවා. අපි මේ ආණ්ඩුව ප්‍රශ්න ඇති වෙනවා කියන එක බලන්න නැතු ඉන්න ආණ්ඩුවක් නෙමෙයි. අපේ ප්‍රධාන ඉලක්කය උනේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන එක. එකකාගේ පැණි බීලා ඥානකගේ ලණු කාලා ලණු විතරක් නෙවෙයි කඹත් කාලා මේ රට විනාශයටපත් කරේ මේ පාලකයෝ නේද? අද සාගතයක් ඇවිල්ලා ආමතේ ඉන්න වෙලා තියෙනවා. කොරෝනා රෝගියෙක් හම්බුන චීනෙන් එයාට උම්ම දීලා වැඩේ නිමා කියලා තමයි යවුවේ. මෝඩම වැඩ තමයි කරන්නේ. ඔළුව හොඳින් තියෙන්න එපා. අනිත් අවයව ක්‍රියාත්මක වෙන්න. එතකොට සමගි ජන බලවේගයේ ඔළුව කියන්නේ කවුද කියලා මම නමෙන් කියන්න ඕනේ නෑනේ. එතකොට සමගි ජන බලවේගයේ ඔළුව විකෘති වෙලා තියෙන්නේ මේ. ඒ නිසා මේ විකෘති ඔළුව අංග චලනය කරන්නේ අතට ඕන දේ නෙමෙයි කකුලට කරන්නේ, කකුලට ඕන දේ නෙමෙයි අත කරන්නේ, හිතට ඕන දේ නෙමෙයි කටයුතු සිද්ධ වෙන්නේ. කනගාටු යුගයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කළා. ලෝකෙන් අපි ණය අරගෙන ලංකාව හිඟන්නාගේ රාජ්‍යයක් බවට පත්වමින් යනවා. මේ අවුරුදු තුල ජනතාව බඩගින්නේ ඉන්න වසරක් බවට පත් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා අන්ත අසරණ තත්ත්වයට පත් කරේ කවුරක්වත් මේ ජනාධිපතිවරයා විසින් පත් කරපු හෙන්චය ඇමතුරු ටික ඉදිරියේදී ජනාධිපති මැතිවරණ හොඳ දක්ෂයෙක් භික්ෂුවක් වෙනවා කියන එක අමතක කරන්න එපා. මුළු පැලනමේ බොරු කියලා පත් වෙච්ච මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව නිසා විශාල අවුල් ජාලයකටපත් වෙලා හැමාරයි. සමේ රට ගොඩන එකම විකල්පය තමයි සමගි ජනබල වේගය. හැම අවස්ථාවකම සර්ව අසුභවාදීන් බැලිය යුතු නැහැ. මොකද මම කිසිමදාක සර්ව සුභවාදය පිළිගන්න කෙනෙකුත් නෙමෙයි, සර්ව අසුභවාදයට නැඹුරු වෙන කෙනෙකුත් නෙමෙයි. ජනතාව උදේට පොළමේ දවල්ට හාමතේ රැට කලවර. දැන් අපි බලාගෙන ඉන්නවා ඊළඟ අවුරුදු 3 විශාල මහනුවර තුම්බිය වගේ තත්ත්වයක් දැන් මේ තියෙන. එක පැත්තකින් රෝග බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් දුර්භික්ෂ බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් අමනුෂ්‍ය බිය ඇවිල්ලා තියෙනවා. ජනතාව පෙළෙන තුම්බියට එරෙහිව අලුත් සූත්‍රයක් දේශනා කළ යුතු තියෙනවා, අලුත් ප්‍රතිපත්තියක පිහිටපැතිය යුතු තියෙනවා. මේ අර්බුදෙන් ගොඩ එන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ඒසා මේ කාලෙන් ඉවත් වෙලා කරගන්න පුළුවන් මිනිහෙකුට කරන්න දෙන්න මහත්තයෝ මේ වගේ පව් දෙන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ වෙනකොට අපිට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න බලා තිබෙන කාල පරිච්ඡේදය අපේ දරුවන්ට අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලවල පිවිසෙන්න පුළුවන් අවස්ථාව කාලසටහනට සකස් කරන්න. මොකද බලශක්තිය මුතුමයි කාර්යභාරය. ලංකාවේ ජනතාවට අවශ්‍ය බලශක්ති වැඩි දියුණු කිරීම වෙනුවෙන් කතා කිරීම. දැන් ඒ වෙනුවට ඔහු දැන් විදුලිය ලබා දීම පිළිබඳව කතා කරනවා. ඉතින් බල්ලාගේ වැඩේ බූරුවා කරනවා වගේ බලශක්ති ඇමතිවරයා විදුලි බල ඇමතිවරයාගේ කාර්ය පිළිබඳව කතා බහ කිරීම නම් ඒ තරම් සුබදායක දෙයක් නෙවෙයි. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන්. අස්ති දිරායාමේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන සිසුවෙකුගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා උපකාර කිරීමට අග්‍රාමාත්‍යාරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත්ව තිබෙනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙවුලුට් චවුෂෝලු මහතා අතර හමුවක් පසුගියදා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී දෙරට අතර පවත්නා දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කැබිතිකොල්ලෑව ඇලපත්වැව ප්‍රදේශයේදී උඳුහේනක හක්කපටස් ආහාරයට ගැනීම නිසා ජීවිතක්ෂයට පත් වූ වනාලියෙකුගේ මල සිරුරක් මැදවච්චිය වනජීවී කාර්යාලය නිලධාරීන් සොයාගෙන තිබෙනවා. මෙම වනාලියා තුවාල ලබා දින ගණනාවක් නිරාහාරව සිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. ගාල්ල යක්කමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මීගහවිල තෙල්ලබුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොකරන බවයි. මීට නිසි විසඳුම් ඉල්ලමින් ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඇල්ල පොලිස් වසමේ ගෝවුසවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීව කෙරළ ගංජා, හෙරොයින් සහ අයිස්මත් ද්‍රව්‍ය සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු විශේෂකාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු දහවල් 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.